समाजसङ्गायना साधु 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 समन्ताचक्रवालेषु अन्त्रा गच्छन्तु देवता सद्धं मुनिराजसृणन्तु सगमुखदम् धर्मः सवनकालो अयं भदन्ता धर्मः सवनकालो अयं भदन्ता ධම්මස් සබන කාලෝ අයං භදන්තා සුවි සුද්ධශීලේසු සින්ධුපමස්ස, සමාධි ධම්මේසු පටහවිී සමස්ස අනන්තඥානේසු ගගලුපමස්ස नमामि शिरसा शिरिगोतमस् मोहन्धकारेषु सु सूर्योपमस्य संसारसोतेषु सेतुपमस्य दोषम्पवाहेषु मेघोपमस्य නමාමි සිරසාධම්මාමතස්ස පටිපත්තිසාරේසු සම්මා ටිතස්ස උජුභූත මංගේසු යානගතස්ස කුසලේසු දම්මේසු කෙත්න්තුපමස්ස நমাමි සිරස சুগাতරසස්ස ধধ සාধধ නমতাස්ස ভাগವতು আহাত சම්্මාசබුদধাස්्य නমতাස්ස ভাগveতು আহাতो සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස ඉසීනමන්තරං කත්වා භරුරාජාති මේේ සුතන් උත්තින්නු සහරක්න්ටහෙහි සරාජාවිභවංගතු තස්මාහිතන්දාගමනං නපපසන්සන්ති පණ්ඩිතා අදුුටටචිත්තෝභාසය ගිරංසටචූප සංහිතන්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනිේ හැම දෙනාටම යහපත් වූ පින්බර උදෑසනක් වේවා කලමම පළමුකොට මහා සංගරත්නය වෙනුවෙන් ආශිරුවාද කරනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විරාගී හදමඩලින් මතු වෙලා දෙවිමිනිසුන්ගේ සිත් සතන් සැමකාලේම සුවදායක කරමින් වදාල මිහිරි බුදුබන කාටත් ඩිවැඩියෙන් අවශ්‍ය වන යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ. සිතිින් සිතට ඒ බුදුගුණ මිහිර බෙදාදිය යුතු. සිතින් සිතට ඒ සදහම් මහිර බෙදාදියයුතු යුගයකයි අපි මේ මහපොලොව මත ජීවත් වෙන්නේ. ඔබේ මගේ හදවතට ඒ ශාන්ත බුදුගුණේ මිහිර දම්ගුණේ සඟගුණේ මහිර දැනීමෙන් ඇතිවන සුව පත්භාවය මේ ලෝකෙ කිසිීම අෞෂධයකින් ලැබෙන්නේ නෑ. ධම්මෝසද සමංනත්හි තංවෝ පිබත්හ භික්හ වෝ එහෙමයි දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ශ්‍රී සද්ධරමය හා සමාන අऔෂධයක් නොමැති බවත් ඒ අऔෂධය පානය කිරීමෙන් හැම රෝගයක්ම මානසික වහටගන්නා ප්‍රහාණය වන බවත්. එමගින්ම කායික සලුරෝගයන්ද දුරුව යන බවත් ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනාකුට බදාලා. ඒ උතුම් කරුණා බර හදවතින් වදාහල බුදු වදන් එදත් අදත් කවදත් එකම මිහිරක් සත්වයන්ගේ හදවතට ලබාදිනවා. එනිසා අදත් ඔබ සැනසුන සිතකින් නිවුණ සිතකින් මේ අමාධරමය අසන්නට සිත පහදවාගන්න ඕන. බුදුබන් ඇසීම අප්‍රමාණ පිනක් දේශනා කිරීමත් එහෙමයි නවකප්පං සුතදම්මං අට්ටකප්පංච යාචිතෝ බුදුරජාණන් වහන්සගේ අමා ධරමයෙන් කියා දෙන්නේ නව කප්පන් සුතදම්මං සිත පහදවාගෙන බුදුබණ ඇසීමෙන් මහාකල්ප නවයක් පුරාවට ආනිසංස ලැබෙනවා ආනිසංස ලෙස ආයු වර්ණ සැප බල ප්‍රඥා මේ ආනිසංසටික ලැබෙනවා ්ටකප් පංචයාචිතෝ මහාකල්ප අටක් පුරාවට බුදුබණපදයක් දේශනා කරන්නට කරන ලද ආරාධනාව සිද්ධකළොත් නැත්තං කවුරුන් ෝ කෙනෙක් රාධනා කළොත් ඒ ආරාධනාව සිද්ධ කිරීමේ කුසලය ඒ තරම් ආනිසංසදායකයි. ඒ වගේම ඒක කප්පං අනුමෝදෙන්තෝ කවුරහනිි කෙනෙක් සාධසාධෝ කියල ඒ බුදුබනපදය අනුමෝදං වනොත්. පිළිගත්තුොත් මහාකල්පයක් කානේ සංස ලැබෙනවා ඒ වගේ ම තමයි දේසිතෝච අසංටහේ සිත පහදවාගෙන කරුණා ආධ්‍යාසය පෙරදැරිව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේට අසං එහි අප්‍රමේය විපාක ලැබෙන බව ඒ භාග්‍යවත්තුූ අරහත්තුූ බුදුරජාණන් වහන්සගේ අමා ධර්මය තුළින් උගන්වාබදාාරනවා. ඉතින් එබන්ඳු ආනි සංසජීවිතයට ගෙන දෙන මෙවන් දහමක් අසන්නත ලැබෙන්න ඉතාම කලාතුරටින්. මනුස්සලෝකයක ජීවත්වීමේ වරම ලැබෙන කාලයක ඒ භාග්‍යවතුන් වහන්සේගේ අමා ධරමය ඇසෙන්න්නට ඕන සම්බුද්ධ ශසනයක් පවතින්නත් ඕන ඇස්කන් ආදී ඉන්ද්‍රියන් විකල නොවී පවතින්නත් ඕන කල්්‍යයාාන මිත්‍රයාගේ ඇසුරත් අභශ්‍යයි. මේ කියන කාරණකට ගැපිච්ච යොගක පමණයි. සහාගතයන් වහන්සේගේ අමාදහම් මේ ලෝකයට ඇහෙන්නේ. ඉතින් එවන් යුගකයි අපි මේ ජීවත්වෙන්නේ මේ භාග්‍යය වාසනාව සුළු පටු භාග්්‍යයක් හෝ වාසනාවක් නොවන බව හොදරට සිහිපත් කරන්න. අපි ලද මේ වාසනාව ඇතැම් දෙවියන්ට භ්‍රග්මයන්තවත් දොමැති විශේෂ වාසනාවක් මේ වාසනාව අහිමය රැකගෙන ලබන ලද්ද මිනිස් ජීවිතය සම්මා සම්බුද්ධ ශාසනය තුළින් උතුම් අරු තක්කරා මෙහේවාගන්නට මේ උදෑසන කාලයේ ඔබ අධිෂ්ඨාන කරගන්තෝන. සිතකට පින්බර සිතුවෙලි පහළ වෙලා එන්නේ හොඳ වෙලාවක. ඒ වෙලාවට කියන යහපත් වෙලාවක් සුභ වෙලාවක් කියලා. පින්බර සිතුවිල්ලකින් සිත සැරසෙන නිමේශය සැබවින්ම පින් බරයි. වාසනාවන්තයි. උදෑසනකද දහවලකද රාත්‍රියකද කොයි වෙලාවවෙව වුණ සිත පිණෙන් පිරියයි නම් ආන එක තමයාගේ ජීවිතේ වාසනාවන්ත මුහෘර්තය තිෙනෙ නිසායවන් වාසනාවක් හිමිවෙනවා මේ අමාධරමය මේ අහාන නිමේෂය පවා. මේ දහම් අසා මනාව මනුසිකාරයට නතුකර ගැනීමෙන් මෙනේ කිරීම මේ දහම් අනුව ජීවිතය සකසා ගැනීමෙන් අප්‍රමාණ පිරිසක් සුව පත් වනා යිඉතිහාසේ. රජවරු රාජකීය විසෝවරු සිටුවරු මැති ඇමැතිවරු සාමාන්‍ය මිනිස්සු හැම කෙනාටම එකසේ පසක් වන එකසේ ගැලපෙන උදාර දහමක් තමයි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහාකරුණාවෙන් දේශනාකුට බදාලේ. ඉතින් එවන් දහමක් අසන ශ්‍රාවකයා ප්‍රඥාවෙන් යුක්තව සීලබන්තකම රැකගෙන ගුණගෞරවේ ඇතගේ ඇරගෙන ඒ වගේම ඒ දේශනාාවෙන දහම අවබෝධ කරගැනීම පිණස. හොඳයට යෝනිසෝ මනසිකාරය පදවාගෙන ඒ බනපදය ඇහුවොත් ලැබෙන්නේ අප්‍රමාණ ආනිසංසයක් අනන්ත අනුහසක්. ඉතින්නේ අනන්ත අනුහ අප්‍රමාණ ආනිසංස ලැබෙන මේ උතුම් මමා ධරමය සිත පහදවාගෙන ඔබස්්‍රභනය කරන්න කියලා මේ වෙලාද සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ සෑම කාලයකම මහකරුණාවෙන් තීරණ ගත්තා. බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ ශික්‍ෂාපදය පැනවීම මේ තීරණය ටිකක් සැර වැඩි දෝ කියලා. ඒහෙම නෑ බුදුරජාණන් වහන්සේ මහා කරුණාව සැමකල්හි අදවතය දරාගෙන ශ්‍රාවකයන්ට මෙලොව සැනසිල්ලත් පරලව සැනසිල්ලත් කෙලවර ශාන්තනිවන් සුවයක් ලැබෙන විදිහට මඟ පෙන්වා වදාලා. ඒ අනුත්තර මඟපෙන්වීම ඒ අධෘතිය අසහාය අප්‍රති සම මඟපෙන්වීම එදත් අදත් කවදත් මේ ජන සමාජයට අසීමිත්ත සැනසිලි අස් සිල්ලි ගෙනදෙනවා. ඉති නිසා භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව සම්බුදුකරුණාවයි. භාග්‍යවතුන් වහන්සේගේ හදපතයේ ඇති වූ මෛත්‍රිය මහා මෛත්‍රියයි. ඒ හදපති ඇතිවන්නාව වූ මුදිිතාව මහ මුදිිතාවයි. එහෙනම් මහා මෛත්‍රියෙන් මහ කරුණාවෙන් ම මුදිතාවෙන් ලොවසුව පත් කළමා ධර්මය අසා ඒ දහම මෙනෙහි කරලා ඒ දහමට අන්වජීවිතය සකසාගන්න පුද්ගලයාට මේලෝකයේ දීම ඒ දහමේ සැසිල්ල බුක්තිමිදන්න පුළුව. මරණින් මත්තටම නෙමෙයි. මරණින් මත්තේ සුගතති යන කොහොමත් ධරමේ හැසිරෙන කෙනා. ඉදද නන්දති පෙච්ච නන්දති කතපු්ඥෝ උභයත්හ නන්දති. පං්ඥම් මේ කතන්ති නන්දති භිියෝ නන්දති සුග්ගතින් ගතු. එමනි දේශනා කළේ පින්ටස් කන්න කෙනා මෙලොව සතුටු වෙනවා පරලොග සතුටු වෙනවා. ඒවගේ මරණින් මත්තයේ සුගතීඉ පදිලා බොහෝසයින් සතු වෙනවා. එ මේ සතුට උපදවාලන මේ මඟ පෙන්වීම එදත් අදත් කවදත් මේ ජන සමාජයට යහපතත්මයි. බුදු්දු බණට පිටුපා යන කිසි කෙල කොටේ තිහාස ගමනේ යහපතක් වෙලා නෑ. එනිසා ඔබත් ඒ අත්හාගත ධර්මට අනුකූල වුණනොත් ඒ බුදුරජාණන් වහන්සේගේ ගැන්වීම අභිියස ඔබත් ශාන්ත සංවර වුණො ඒ සාන්ත භාවය සුන්දරභාවය සංවරභාවය ඔබටම ආශිර්වාදයක්. එනිසා මෙහිත ඇතිවරන අපපුර සිතුලි ප්‍රකෝපකාඩි සිතුවෙලි, සරාගික සංකල්පනා විසම සිතුවිලි මෙ වකෝම අපි යටපත් කරලා. උදාාර සිතුවිලි පින් බර සිතුවිලි කුසල සිතුවිවෙලි පහල කරගන්ට්‍රෝන. ඒ සිතුවිලි දහරාවේ යහපත් භාාවේ මතයි, පුද්ගල ජීවිතයක සැනසිල්ල හිමි වන්නේ, කාාගිහ ජීවිතයක, අපිරිසිදදු සිතුවිලි තිබේනම් විසම සිතුවිලි ති බේනම්, ඇක්‍රෝධකෝප වෛරයෙන් යුක්ත පිතුවිවෙලි දහරා බහුලබේනම්, සැනසිල්ලාහිමි වෙනවා. එනිසා ගින්නක් ඇති වනාාම පළමුකොට ඒ ගිනිගන්නාලද ද්‍රෞ්්‍ය දැවී දෙබනුව වටපිටාව දවාලනවා වගේ වෛරය ක්‍රෝධය කෝපය ආවේගය හිංසනය කියන සිතුවිිලි දහරාව පැනනැගුණහම පළමුකොට තමාගේ අභ්‍යන්තර හදබත දහනය වෙනව ඒගි අගනජාලාවෙන්. ඉන් අනතුරු ඇසුරුකන්න අය දකිනාය කතා කරණය ඒ අයටත්. ඒ කෝපයෙන් ආවේගෙන් කරන ක්‍රියාවන් නිසා බොහෝ දුක්විඳිනට සිද්ධ වෙන. එනිසාත් තමනුත් නැසී. අනනුත් නසාලන මාර්ගය අතහැරදාලා. තමනුත් සැනසී අනුනුත් සනසාලන මාවතට අවතීරණ වෙලා ගමන් කරන්නට මේ උතුම් ධරමානු ශාසනා ඔබ නේතු කරගන්න ජීවිතයේ ජයගන්න ජයගන්න පුළුවන්. ඒ ඒකාන්තෙන්ඔබ පරාජයට පත්වෙලානෑ විහිමම් පරාජයට පත්වන්න විහින් පිරිහෙන්න කටයුතු කරන්නපා. බුදුරජාණන් වහන්සේ ලොවට අනුකම්පා කළේ ලෝකයේ සපපුරුසයන්ට පිහිට වුනේ ඔවුන්ගේ ජීවිතවල සංසාර ගමනය නොවිසුන්දන ඉතාම භයානක ප්‍රශ්නය වන නැවත නැවති පිලිපිද නවත නැවත දුක් විදවිධ තිරිසම්ප්‍රේත අසුරාපායන්නේ විදිින්න සිද්ධ වන අනේක දුක්කස්කන්ධය දැකවදාල නිසා. තින් එනිසා මහ ප්‍රඥාවෙන් දකළ සාන්තමා ධරමය දේශනා කරලා අපි හැම දෙනාගේ ජීවිිත සුවපත් කළේ මහකරුණාවෙන් බව සිහිට ගන්න. අත්තාාන මේ පටමං පතිරූපේ නිමේසයේ අතන්‍ය මනුසාසෙය නකිලිස් සේය පණ්ඩිතෝ. පළමුකොටට තමා ධරමේ පිහිටලා අන්‍යන්ට දහම් අමාාව දේශනා කළො දහම හඳුන්වාදුන්නුත් ඒ දෙපාර්ශවයම ඒ කාන්තෙන් නිවෙනවා සැනසෙනවා. සන්තෝ සේයට පත්වෙනවා. ඉතින් එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අත්තාාන මේ තමාම පළමුකොට මේ ධර්මය පිහිටන්න අතං්‍ය මනුසාසේ ඉක්බිතිව අන්‍යන්ට අනුශාසනා කරන්න. එක සාර්ථක වෙනවා. කෙලනිසා ඔබ පලමුකොට මෙත් වඩන ශ්‍රාවකයකු වෙන්න. ඒ බුදුරජාණන් වහන්සගේ ගන්න සිහිකරලා කිය සිතේ ප්‍රීතිය ඇතිකරගෙන සියලු සත්වයෝ වෛරනැත්තුෝ වෙෙත්වා කියල මේ උදෑසන මෙත්තු වඩන්න. සත්වයෝ තරහා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ දුප්පි ඩානැත්තෝ වෙත්වා සියලු සත්වයෝ කායිකවද මානසිකවද සැනසීම ලබත්වා සියලු සත්වයෝ මෙලොවට පරලොවට පින්පුරාගනිත්වා සලු සත්වයෝ මේ ජීවිතය තුළදීම සද්ධරමය අවබෝධ කරගෙන ශාන්තස්ුවපත්භාාවේම ලබත්වා කියල මෙත්තුවඩන්න පුළුවන් තරම් දිසාබසයෙන් දේශවසයෙන් සියලු සත්ත්වයන්ට මෙත් වැඩීමෙන් අසීමමිත ආනිසංස ඔබේ ජීවිතයට එකතු වෙනවා ඒ අසීමමිත ආනිසංස ලබනනම් මෛත්‍රී භාවනාව වැඩි වැඩියෙන් පුරදු කරන්න පුදුම විදිට පිින් පැෑදෙනව ජීවිතේ.ඒ වගේම තමයි අසාධාරණය අයුක්තිිය මේදේමල් ඔබේ ජීවිතයෙන් වෙන්න තියන්න එපාතාව කෙනෙකුට අන්‍යන්ගේ අසාධාරණය අන්‍යයන්ගේ අයුක්්‍රියය හොයන්න ගියොත් හැමදාම ඔබට දේශයෙන් ඉන්නවෙන්න හෝදෙෙන් ඉන්නව ත සැසිල්ලක් නැතිවෙනවා. හේතුව තමයි මෙමුළු ලෝකයම ඒ අසාධහාරණයට නතුවෙච්ච යුගකයි අපි මේ ජීවත් වෙන්නේ. මිනිස් වන්සේම මිනිස් ප්‍රජහාාවම වගේ අසාධාරණ කංවලට ඒවගේම හිංසනයන්ට නොයෙක් විදේ තාඩන පීඩනයන්ට නතුවෙච්ච යුගේකයි අපි මේ ජීවත් වෙන්නේ. ඉතින් එනිසා ඒ දේවල් ගැන මෙනහි කරර වෛර කරන්න ගත්තුොත් වෛරයට ප්‍රතිවෛර කරන්න ගත්තුොත්. රෝධ ප්‍රතිරෝධ කරන්න ගත්තොත් ඒ මහපුදුම විදියේ ඇවිලිල්ලකට දුකකට නැවත හේතුෙන. වැනිසා ඔබෝබේ හදවත පළමුුව සංසේදවාගන්න පාරිසුද්ද ජීවිතය ඇති මිහිරියාව විඳින්න. පිංවතුනි බැරැද්ද කවුරු කලත් වැරැද්දක්ම තමයි. ඒ බැරැන්ද ගිහි කෙනෙග අතින් වනත් පැවිදදග අතින් වනත් ඒ වැැද්දට නපුරු විපාක ලැබෙනවා. ඒ විපාක ලැබෙන කාලේද අරත් හිතේ තියෙන සැනසිල්ල ශාන්තිය සතුට ප්‍රතිමත් භාවය ශක්තිිය හිතේ මෙ වකෝම යටපත් වෙලා ඉවත් වෙලා ඒ වෙනුවට හිතේ කලකිරීම දුක, සෝකය, වේදනාව පීඩනය ඉළඟට බලාපොරොත්තු සුන්වීම මෙන මේ වගේ දේල්වලින් ඇති වන ඉත් හා භංගත්වයයි ඇතිවෙන්නේ. ඉතින් එනිසා බලාපොරොත්තු සුන්වෙලා නොෙක් විදිහේ විපත්වලට වැටන ලෝකෙ අපි දක්ෂවුණොත් මේ ලෝකෙන් මෙහෙම තමයි කෙලා අවබෝධ කරගන්න හටගත් සියල්ලම. යම් හොතක නැසී යන බවත් ඒ හේතුන් අනුව හටගන්නා සංස්ඝාර හේතු නැතිවීමෙන් නැතිවන බවත් අවබෝධ කරගන්න පුළුවන් උනොත් ආන්නේ දේ විතරයි අපට ඒකම පිහිට ඒ අවබෝධය පමණ එනිසා බුදුරජාණන් වවාන්සේ වදාලේ මෙ සීලු සිදුවීීම ැදින් ජීවිත අවබෝධය ලබන්න. මේ සියලු සිද මැදින් ජීවිතයේ යත්හාාව ස්වභභාවය අවබෝධ කර ගැනීම උදෙසා දක්ෂ වෙන්න කියලයි බුදුරජාණන් වහන් පිරිදේශනා කොට වදාලෙ. ඉතින් ඒ ජීවිත අවබෝධිය පතායන ගමනෙද. ඔබ ඒ කාන්තවසයෙන් පිරිසුදු සීලයක පිහිටන්ට ඕන, ඒවගේම පිරිසුදු සීලයේ දිවිහිමියය නාරක්ෂා කරන්නත් ඕන. ඒ සීලය කියන්න නිර්ධනයක් සීලයකයන්නේ සම්පතක්ඒ ආත්්‍යහාාත්මිකයි කිස කෙනකුට හොරෙන්ගන්නට බෑ. බාහිරවය ඇති බෞතික සීලු ධනයන් පාසා සොරකමින් හෝ වෙනයම් ආකාරයකින් ඔබටහිමි කරන්න පුළුවන්. නැති ධනය අධ්‍යත්ත වූ ධරමයක් නිසා ඒ සීලේ ඔබ ආරක්ෂා කරගත්තොත් එමගින් ලැබෙන ආනි සන්සේ පුුණ්්‍යවිපාකය අසීමිතයි අනන්ත ජාතීන් හි ඔබව සුවපත් කරනවා ඔබව සනසාලනවා. එනිසා ඒ සැනසා ලීම ඒ සුවපත් භාවේ බුක්තිමිඳන්නට පිරිසිුදු සිල්ලාා රක්ෂා කරන්න ජීවිත තාාවම් පිරිසදු කරගන්න. හජෙක් වුණනත් සාමාන්‍ය මනුසේ වුණත් අසා ධාරණයෙන් ජීවත් පෙන් හැදුවත් එකට ආයුෂණය සාධාරණව ජීවත්වෙන්න. සාමයෙන් ජීවත් වෙන් සතුටින් ජීවත්වන්න හොඳ හිත රැකගෙන ජීවත්වවෙන්න සත් පුරුසයන් දෙෙ ජීවත්වයෙන් එයෝ දෙසාහෝබට මේ උතුම් දහම අහදද වාසනාවේ කාන්තයෙන් පැදිනවා. භාංගිමුතුන් වහන්සේ එත් අදත් කවදත් අයුක්තියට අසාධාරණයට විරුද්ධව හිතය තුළින් ධර්මය පුරුදු කලා හැබැයි කවදාවත් මේ ලෝක අසාධාරණකම් නැති කරන්න ලෝකෙ වෛරයන් ලෝකකි පුදගලයන්ගේ මනවෝභාවන්. මින්ම තිරන්න එහෙම අනවශ්‍ය උත්සාහයන් තතාගත චරිතයේ නෑ. නමුත් ලෝකයට සද්ධර්මයේ දේශනා කරනවා ලෝකයට මාර්ගී කියල දෙනවා. ලෝකේ සූපත්ක නොනමුත් උද්ගල මනස්වල පුද්ගල කණඩායම්ම ඇතුව ැම් විස මනූ භාාවයන් නිසා තතාාගිතයන් වහන්සගිතේ කළකිරීමක් හෝසංවේගයක්කෝ තතාගිතයන් හන්සිිගිතේ වෛරයක් රෝධයක් නෑ. හාගතයන් වහන්සේ ඒ සෑම දහමක්ම නුවනින් විමසා සිද්ධවෙන්න පුළුවන්දේ ඒ ආකාරයනුත් ැ සිද් ොවනදේ ආකාරයනුත් දැන අවබෝධ කලා. ලෝකේ එ අදත් කබදත් කෙස් ධර්මයන් බලබත් වනාහම වියසන ඇති වෙනවා. කෙලෙස් ධර්රමයන් සංසින්දල ගියාාම හැම වේසනයක්ම සංසිදධ භාග්‍යවතුන්න අපි දේශනා කොට බදාලා. ඉතින් ඒ කාරණයක් සිහිපත් කරමින් අද කෙටි බනකතාව තුළ අද හස් කරන්නේ මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පවා ඇතැම් කරුණුවලදී ඉදිරිපත් වෙලා ඒ දේවල් වෙනස් කරන්නට කටයුතු කලා හැම වෙලාවකම අවධෙන් නොසිටීම සුදුසුකාරණයක් නෙමේ. හැම්වෙලාවකම හැබැ හැමකාරණයකට ප්‍රතිචාර්දක්වන්ටයම සුදුසුකාරණයක් නෙමේ ඒකින් එක නිසා කරුණු අවස්ථා ස්වභභාවය පරිසරය ඒ සමස්තය විමසලා ඉන් අන තුරතමයි අපි තීන් දුවකට එන්න ඕන තීරණයකට එන්න ඕන. ඇතැම් තීරණ ගත් තට පස්සේ මහ විසාාල පස්්‍යාත්තාපේක දෙක හේතු වෙනවා. තවත් තීරණ තියෙනවා ඒ තීරණ නිසා තමන්ත් අනන්තත් දුකින් දින සිල්්ධෙනවා. තවත් තීරණ තියෙනවා එම තරණ නිසා මෙලොවට යහපතු සැලසෙන හැබයි පරලොව දුකටයි හේතුවන්නේ. තවත් සමහර තීරණ තියෙනවා පරලව මුළුමින්ම සැනසිල්ල හිමි කල දෙන. ඇතින් නිසා මෙලොවටත් පරලොවටත් සුවදායක. ඒයක් ගනීමට අපි හම දෙනම දක්ෂවෙල්ලට ඕන ජීවිත්තේ. තින් ඒ උදෙසා කය සංවර කර ගැනීම සිත සංවර කර ගැනීම වචනය සංවර කර ගැනීම ආධ්‍යාත්මෙන් නිවා ගැනීම ඒ කාන්තේ මවශ්‍යයි ක මහා පිහිටක් මහා උපකාරයා. බුදුරජාණන් වහන්සගේ කාලෙත් මේ කාලෙත් කොයි කාලෙත් ලෝකේ අසා ධහරණය කියනදය තියෙනවා ලෝකේ දුස්සීලකම්මගේම සීලවන්ත භාාවයන් ලෝක කොයි කාලෙත් තියෙන හැබැයි. මනිසු ආයුෂයෙන් පිරිහෙන්න්න වර්ණයෙන් සැපේෙන් බලයෙන් ප්‍රඥාවයෙන් ගුණනුවනින් පිරිහෙන පිරිහ මිනිසුන්ගේ ඒ තියන යහපත් ස්වභාවයන් අතුරුදන් වෙලා ඒ වෙනුවට අහාපත් ස්වභාාවයන් තමයි මතුවෙන්නේ. බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලෙ පවා ඇතැම් රජවරු අසාධාරණකම් කලා නොකට යුතුකම් කළලා. ඉති එෙහෙම සිදකල අවසාන ඔවුනට මේ පස්චාත්තාපේ පැමණුණ. කොසොල් මහා රජතුමා වරක ඒ භාග්‍යවත්තු වරහත් වෝ. බුදුරජාණන් වහන්සේ ජේතවන මහා විහාර ඉන්න කාලේ එක්තරා බලවත් වැරැදක් සිද්ධ කලා. ඒ බලවත් බැරද්ද සිද්ධවෙන්නේ කොමද ඒ කාලේ මේ අන්‍ය තීර්ථක අන්‍ය පරිබ්‍රරාජකයෝ ඔවුන් කල්පනා කලා මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට බොහෝ ලාභ සත්කාර ලැබෙනවා. තේනක හොපන සමයිෙන් භගබා සක්කතෝ හෝති පෝජතෝ මානිතෝ අපචිතෝ. ඒ කාල ඒ භාග්‍යගොතුන්න්නාසගේ බුදුගුණ ලය නිසා සැබැත්නුවර ඒ ප්‍රදේශය හිටපු. විශාල වසයෙන් පිරිස්ස එකතු වෙලා ඒ භාග්‍යතුනා සිරදන් පැන් පූජා කළ. විශාල වසය එකතුලා බුද්හෝ පස්ථාන සංහෝපස්ථාන මෙම සිද්ධ කලා ධරමින් හැසිරුණන විශාල ආමිස පූජා ඒ වගේ ඊට නොදේවැනි ප්‍රතිපත්ති පූජා මේ වගේෙන් බුද්ධසාාසනය බහොම ශවිමත් සක්තිමත් වෝ ස්ථානයක් බවට පත් වනා බුදුරජාණන් වහන්සේ ධර්මස් ස්වාමීන් වහන්සේ ලෙස වැඩඉන්නව මහා රහතන් වහන්සේලා ඒ සදහම් අමා පනිවිඩේ දිගන්තයට රැගෙන යනවා දහස් ගණනින් ලක්ෂ ගණනින් සැදැහැති ස්්‍රාවකයොත් අතහානිත ධරමය අවබෝධ කරගන්නම ගමින් ගම නගරයෙන් නගරි ආරයන් වහන්සේලා ආය ශ්‍රාවකවරු බිහිවෙනවා මුළු දබදිවු තලයම ඉසිවාත පටිවාත. කසාවතින් ගැවිිසගෙන ගැවසීගත්ත. ුබභහූමයක් බවට පත් වනා. මුළු දබදවූ තලේම ඒ අසිරිය පැතිරගියා. ඒම තුනෙමයි දෙවුලොව බඹලොව මේසක්වල පිටසක්වලනිසෑම තැනකමේ තතාගිතයන් වහන්සේ පහළ වනා කියන ආරංචියය දිගන්තයේ පැතිරිල්ලා ගියා. ඉතින් ඒ පැතිරයාෑමෙන් බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිල්ලා ඒ සදහම් අමාස්සුවයෙන් හද සුවපත් කරගෙන දහම් ප්‍රීතිය බින්දනය කලා. ඉතින් ඒම දහම් ප්‍රීතියක් බිින්දනය කර පුකාලේ වත්. ඇතැම් පිරිස් ඒ බදුරජාණන් වහන්සේගේ ගුණයට පිටු පෑව. බොහෝ දෙනාට ඒ බුදු ගුණ හඳුනන්න දැරි වුණා. ඉතින් තත්හාගත බුදුරජාණන් වහන්සේ ඒ අයිකෙහි අමුතු වෛරයක් වෝ අමුතුක්‍රෝධයක් නෑ කාටත් උපේක්ෂාවෙන් මධ්‍යස්ත භාවයෙන් සැලපුවා. ඉතින් භාග්‍යිවතුන් වහන්සේගේ කාලේ මේ කොසොල් රජතුමාගේ ඇති සිද් වෙච්ේ අපත්වැ ඇද බලවත් වැරැද තමයි ඒ කාල හිටපුුවර ීර්ථකයෝ අන්‍යාගමිකයෝ කල්පනා කලා භාග්‍යවතුන් වහන්සේට ශ්‍රමණ ගෞතමයන් වහන්සේට අප්‍රමාණ පොද සත්කාර ලබෙනවා හොඳද පිළිගැනීමක් තියෙනවා කීර්තිනාමයක් තියෙනවා යනයන ැන සිව්පස ලබෙනවා යනයන්තන වන්දනා පූජා ලැබෙනවා දානෙ කබදාවත් අඩිවෙන්න. මේදේ කොහොමද සිද්ධ වෙන්නේ ආෙම කල්පනා කන්නකොට මෙ තීර්ථකය අන්ට නැත්තං අන්‍යාගමිකය ඉගැන්වීම් ලබ්දීන් දරන මේ පුද්ගලයන්ට හිතුනා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ වාසය කරන්නේ මේ ලෝකේ තියෙන සකළ ජම්බුදීපය සමනෝ ගෝතම සකළ ජම්බුද්වීපේ උත්තමට හානේ භහමි භාග බසති මුළු දඹදීපම තියෙන උතුම් භහමියේ භාග්‍යවතුන් වහස වැඩ ඉනෙන තං ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩයින්නේ අන්න ඒනිසා තමයි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේට මේසා ලාබ සත්කාර ලැබෙන්ද බලඳ මේ මිනිසු හිතන මිත්‍ය ආක්‍රමය බාන්ද්‍යවත් බුදුරජාණන් වවාස ගෙන හිතුව එහෙම. ඒ මිත්‍යයා දුෘෂ්ටිය තියෙනකම්. ඔවුනට බැරිවුුණා බුදුරජාණන්වාසේ අනන්ත සංසාරයක් පාරණී ධරම පුරලා ඇසිස් මස් ලේ රුහිර දාරා අනේකවර දන්දීලා බොහොම අමාරුවෙන් සම්මා සම්බුධරාජ්‍ය ලබලා ඒ දහම ලෝකෙට දේශනා කරන උතුම් ශාස්ත්‍රෝන් වහස නමක් කියන එක සිහිපත් කරගන්න බැරි වුණා. එනිසා ඔවුන් හිතුවා ජතවනා රාම භහමිය කියන්නේ බහමීන් ඇැති භූමියක් ඇටියට බොහම දනසම්පත් ලාබ සම්පත් ලැබෙන පින්බන්ත ජයග්‍රාහහි භහමියන්. එනිසා මේ බහමිය ඉන්න ඕනම කෙනකුට ලාබ සත්කාරකීර්තිප සංසා සිව්පසය අඩුවක් නැතුව ලබෙනවා කළ තීර්තකෝ විශවාස කළා. එහෙම විශ්වාස කලා ඕුන් කල්පනා කලාා අපිත් මේ දෙවරම් මහාරය කෙලවරේමැ දෙවරම් විිහාරය වැටට යාබද්ධ ප්‍රදේශයක තීර්ථකාරාමයක් ඉදි කරමු තීර්ථකාරාමයක් ඉදි කරමු මෙන්න මේ විදියට කතාකර ගත්තා. කතා කරගත් එමොකටද ලාද සත්කාර ලබන ඔඕුන් හතුවවා දෙවරම් හාර සීමාවේම එබඳ තීර්ථකාරාමයක් ඉදි කරගත්තුත් එමගින් තමන්ට ලාද සත්කාර ලබන්න පුළුවන් කියලා. නමුත් ඒකත් මිත්‍යාවක් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාාවකයෝ ඒ කාරණය හොඳයට තේරුම් ගත්තා තේරුම් අරගෙන මිත්‍යආදහස් බලට නැඹුරුණේ නෑ පුදරජාණ නාාධක ශ්‍රාවකය කෙලෙසුන්ට වසඟ වුණේ නෑ සත්‍ය දකින්නට හැවෙලාවකම කටයුතු කළ යිතින්. මේ අන්‍යාගමික තීර්ථක පිරිස කල්පනා කන අපිදැන් තනියම මේ දෙවරා ිහාර මුහමි භාගයට යාබදව තීර්ථකාරාමයක් ඉදි කරන්න ගත්තුත්. රජතුමා වුවද අපිට දරෝහිවෙලා අපව ගාතනය කරන්නන බැරිකමක් නෑ. එනිසා අපි කල් ඇතිවම රජතුමාගෙන් මේ සඳහා අවසරයක් ගනිමු. මේ තීර්ථකාරාමි හදන්නට අවසරයක් ගනිමුයි කියලා ඔවුන් කතිකා කර ගත්තා. දැන් මේ අවසරේ ගන්හදන්නෙ කොහොමද. අවසරේ ගන්හදන්න කාගෙන්ද මහාරජතුමාගේ. මහරජතුමා යම් විදදිියකින් අපට අවසරය ලබා දුන්නොත්. දෙවරම් වනාරණ සීමාවේම නැත්තන්ගේ සමීපයෙන්ම තීර්ථකාරාමයක් ඉදිකරන්න කියලා ඒක. ඉතාම පහසුවෙන් සිද් කරගන්න පුළන් මොකද රජතුමා අනුමත කරපු නිසා. ඉතින් ඒ තීර්ථක පිණිස බොහොම ගැඹුරු ඉතාම ඉතාම මේ උපක්‍රම සීලීත්තුවයෙන් කටයුතු කරලා උපක්‍රමයක් යෙදවා මොකක්ද පක්‍රමය රජතුමාට අල්ලසක් ලබාදීම රජතුමාට අල්ලසක් ලබාදීල රජතුමාගේ ඇතගේ මහ රජවරයාගේ කැමැත් ලබාගෙන රජ හජතුමාගේ කටවහලා මේ තීර්ථකා රාමය හදු. මෙන්න මේම කල්පනා කරලා. විශාලවසයෙන් ඕවනට ලැබිලා තිබ කහවනු එකතු කල්ලා විසාාල කහවන පොදිය. රජතුමාගේ හිතවත්තෙකු මාර්ගය රජතුමාර ලබා දුන්න තින් කොසල් රැතුමා කැන මඟ පල ලබපු කෙනෙක් නෙවෙයින. එනිසා කොසල් රතුමා මේ සල්ිටික දක්කාට පස්සේ. සාාවක් ඇතිවුණන කොසොල් ටත්තුමාටක දරාගන්න ැර වන කොසොල් රතුමාකව කමක්නෑගේල තීර්ථකාරාමයක් කටවගන්න තීර්ථකාරාමයක් හදාගන්න මම ඒකට විරුද්ධ වෙන්න ඇකිවවා දැන් විශලල් අල්ලසක් අරගෙන තියෙන තීර්ථකය මොකද කළේ විශාල වසයෙන් පිරිසක් එකතු කරගන හැදුු මාරද දැන් අල්ලස් දීල තියෙන නිසා විශාල පිරිසක් එකතු කරගෙන දෙවරම් විහාරය යාබදවම දෙවරම් විහාරයට කිිට්ටුවම දෙවරම් විහාරයේ වැටේ තීර්ථකාරාමයක් හදන්න න් අදැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ ශාන්ධ භාවය ප්‍රිය කරන නිහඩ භභාවේ පිරිය කරනඒ වගේම නිස්කාමී ජීවිතයක් ක්‍රිය කරන අඩු සද්දබත් ඇති ප්‍රදේශයක වැඩ ඉන්නට කැමති ශාස්ටුන් වහන්ේ එනිසා බ්ද බද්ධ කරනට අනවශ්‍ය ගෝෂා කරනමට ඒ බුදුරජාණන් වහන්සේ කැමතින. ඉතින් මෙ තීර් තකයෝ දැන්ට අදතුමාගෙන තවසරය ලැබිලාතියෙන්නේ. හෝ දායක පිසකුත් ඉදිරිපත් වනා අඕුනට මේේ ආරාමි හදාගන්න දඩ දඩුමුගුරු එකතු කරලා වලවල් හාරල දැන්ගේ තීර්ථකාරම ඉඩි කරන්න පටන් ගත්ත. ඉතින් දෙවරම් විිහාරයට ආබදව ලී දඩුකපන ශබ්දය ගල්කන ශබ්දය පොළවහාරන ශබ්දය කතාරන ශබ්දය සතුටු සාමීචය දෙනන ශබ්දය මේ ඔක්කෝම දෙවරම් විිහාරයට හෙනවා. තොර තෝංචියයක් නැතුව ඇහෙන්න ගත්තා. අන්නේ වෙලාවේ භහග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේින් විමසනවා ආනන්ද නේතන්ටහන ආනන්ද කෞදෝයි විදිහට මහා හඬින් ශබ්ද කරන්නේ කේ පනේ ආනන්ද උච්චාසද්ද මහා සද්දා. උස්හඬින් මහාඩින් ශබ්ද කරන්නේ කෞුද කෙලැව්වා. අන්නේ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්ස්‍ය ප්‍රකාශ කරන්න ස්වාමීනය තීර්ථකයෝ, තීර්ථකාරාමයක් හදනවා දෙවරම් විහාරයට යාබදුග. බුදුරජාණන් වහන්සේ මේ කාරණය ශ්‍රපණය කලාට ප්‍රේ අතාාගතයන් වහන්සේ කල්පනා කලා. ඒ සුදුසු දෙයක් නෙවෙයි සුදුසුයක් නොවන්නේ ඇයි තීර්ථකයන්ගේ සහ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ද ලබ්දිය දෘෂ්ටිය වෙනස්. ඔවුන් කල්පනා කරන්නේ නෑ චතුරාර් සත්‍යකෝ උන්දන්න නෑ. මෙලවා පරලවගන ඔවුන්ඩාන්නේිනෑ. කොහමරරි මිනිසන් රවට්ටල කාලඇඳල ජීවත්ව නොහම ඒ එක තමයි ජීවිතය කියලයි ඔවුන් කල්පනා කළේ. එනිසා ඒ තීර්ථකයන්ට හරි දහමක යහපත් දහමක ඉස් පරසය ලැබී තිබුණ නෑ. යහපත් දහමක සෙබන වැදිල තිමුණිනෑ එනිසා ඔවුන් හැම් වෙලාවකම කල්පනා කරේ වැරදි විදිටමයි. ඔවුන් හැම වෙලාවකම සී කලේ කරුණු යොදවාගත්තේ කටයුතු සංවිධානය කරගත්තේ ගැටීම පිණිසමයි. ඇවිස්සීම පිණිසමයි කෝපේ පිණසමයි. ඉතින් භාග්‍යතුනාාද වදාාරනවා ආනන්ද නේතන් හානන් ්‍රර්ත්තිහාරාම සනුත්්‍රවිකං මේ බහමිය තීර්ථකා රාමයක කරනක් කොහොම්මත්ම ගැල පෙන්ෙනෑ. ඒ වගේම ආනන්ද ති්දියා උච්චා සද්ධ මහා සද්දා න සක්කාතෙහි සද්ධින් වසිතුන් මෙ තීර්ථකයව කියන්නේ අන්‍යාගමිකෝකයන් නිත රුස් හඬින් මහාන්ඩින් ශද්ධ කර නැදැම් ලන්න එක අදත් එහෙමනි ඇතැම් යාතික ස්ථානවල යාාඥා මඩුවල මුන්න තරම් ශද්ධ කරන වද. මොන්න තරම් ගොහොසා කරනවද. හැබැයි ලැබෙන විමුක්තියක් තියෙන මද ලැබෙන විමුක්තියක් නැක තමයි එක හැටි. ඉතින් එනිසා විමුක්තියක් නැති මිත්‍යාවක් පසේ ලෝක මෝ දෙනා පෙරහැරක් වගේ යද්දි. ඒ භාග්‍යයවතුන් වහන්සේ පිටු පස ඒ දරමය අමා සංගරත්නය පිටුපස. පින් ඇති ඉතාම් වල්ප පිරිසක් පැමිනිලා මේ ජීවිතයේ වාසනාවන්ත කරගන්නවා පරලොව ජීවිතය වාසනාවන්ත කරගන්නවා. මෙතනද සීහිපත් කල යුතුෙක් බැදගත්ම කාරණයක් තමයි. හබදා ගත්තන් මේ ලෝකයේ අසත් ධරමය අසත්පුරසකම් කරනය දක ගන්න ලැබෙනවා. එදත්හෙමයි අදත්තේම හිටත්ේ. හැයි කොයිකාලත් සත්පුරු කල්‍යයාන ි්‍යොත් මේ ලෝක ඉන්නවා ඇතතුවොට පින් ඇත්තන්ට ඒ සත්පුරස කල්්‍යයාන මිත්‍රයාව මනගහෙනවා. පින් නැති අයට මොුණගැහෙන්නේ කල්්‍යයාන මිත්‍රවේශය දැරු හැබැයි පාපමිතරයෝ. එනිසා ජීවිත විනාස් වෙලා යනවා නොසිතූ නොපැතුවාකාරයෙන් පීඩනයට පත්වෙනවා. ඉතින් භහග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමිනාාදර් ප්‍රකාශ කළ ආනන්ද තීර්ථකයෝ මේ ජේතවනාරාමය අභියසම තීර්ථකරාමයක් සකස් කරගැනීම හොබින්න නුසුදුසු එක ගැලපෙෙනෙන හේතුව තමයි. හම තර්ත කාාමයක් හැදවට පසේ ඔවු ැතැම්මිට විධා කර දුස්කෘත දුර ප්‍රති ප්‍රතිපත්ති බල ජීවත්වෙනවා. බුදුරාණන් වහන්සගේ ස්්‍රාක බහොමසාාන්තව සංවෝරව සන්දරව ජීවත්වයෙනවා සීලාද ගුණ ධරම පිවත් ගරු කරමින් ජීවත්ව නමුත් තරතකන් දෙම සේලයක්ක්න ඕනම හොතක ඕනම සහැසි කර්මය පාපකරමයක් කරන්නට පුළුවන්. ඉතින් නැනිසා භහ්‍යතුන්හසේ තීරණය කළා ග්ඥත භික්කවේ රඥෝ ආචික කිත්වාති තියාරාම කරන නිවාරේත. හඟ පිස එකතු කල්ලා දේශනා කවා මහනෙන මේ තීර්තකයන් ඉදි කරන්නට යන ඉදි කරමින් යන මේ තීර්ථකාරාමය නවත්තන්න කිවවා. ඇම් බුදුරජාණ වන්ේ මහාකාරුණණකායි ඒක සැබෑද. නමුත් අතහාගතයන්වාසේ දැක වදාලා මේ ස්වභාව උත්සන්න වනොත් එන්න එන්නම මේ තත්වේ උත්සන්න වනාට පස්සේ. ඒකයන්නේ මේ නිගාන්තයන් මෙතනනි දෙගෙන ආගමික වතාවක් පොද සත්කාර මේ දේවල් කරගනි අන්නගත්ට පස්සේ තවක් මේ ශබද් බදධ වැඩිවෙන තබද. වැරදි දේවාල් නොමනාම් නොපනත්කම් වැඩි වෙනවා. එනිසා මේක මහම මෙතැනිින්ම අතර කරන්න නි කියෙලා භික්ෂූන් වහසරට ගිහිල. කොසල් රජතුම හම්බ වෙලා මේ ප්‍රශ්නි විසුඳගැ එන්නකිවේ නමුත්. ඉතින් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එකතු වෙලා තුන් හාරසීයක් පන්සයක් වෙතර කොසොල්ට රජමාලිගාවට ගියා. කොසොල්ට රජමාලිගාවට ගිහිල්ල රජතුමාට පනි විඩයක් ඇව්වා දේවයන් වහන්ස මුණ ගැසීම පිණිස භික්ෂූන් වහන්සේලා පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒන්හසෙකට අවස්ථාව සලසලදි නමුත් තජතුමාකිව්වා අද රජමාලිගාාවි මා නෑ කියයන්ද. රජතු ඇතුළ ඉන්නවා. නමුකිව රජමාලිගාවි නෑක කියන් බොරුවක්කිවකාටද සංගරත්නයට. ඉතින් එවෙලාවේ ඒ ස්වාමිවා පල හැරිලා පෙරලා දෙවරා මිහාරයට වැඩම කලා. අන්නේ වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විමසනවා කොසොල් රජතුමා එක ගවුනාාද. කොසුල්රතුමා කැමති වුනාාද තීර්ථකා රාමිවත් කර නමුත් ඒ. වාමන් වහසලකෙන අනේ ස්වාමීනයේ භහග්‍යවතුන් වහන්සේ, කුසුල් රජතුමා රජමාලිගවින්වත් තෙලිටාවෙන, අපිට බොරුවක්කිව්වා. අපිට මුසාාවක්්‍යව්වා රජතුමා රජමාලිගාාව නෑ කියලා. එහෙත් ස්වාමීනේ ඔහු රජමාලි ගාබිඉන්නව අන්නේ වෙලාවේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ. අග්‍රස් රාව කුතුමන්ට, අග්‍රස් රාව කෘත්තුමන්ට කිව්වා සාරිපුත්තමොක්ගල්ලාන ඔබ දෙෙන යන්න. ඔබ දෙදෙන ගිහිල්ල ඒ කොසුල් රජතුමාට කරුණු පැහදිලි කල්ලා. මේ වැඩි නවත්න්න කිවවා. ඒ වෙලාේ සැරියුදත් මුගලන් දෙනම ඒ මහා ස්වාමීන් වහන්සේලා කොසල් අත්තුමා මොන ගැන්න ගිය. අර පෙරගියපු භික්ෂුන්හන්සලට බොර කිවගේ මේ දෙදිනාාවමහන්සෙරත් බොර කිවවා. මකක්ද කිපු බොරුව හදතුමාද රජ මාලිගාව නෑක කියන්න කිවවා. නමුත් දන්නම ඇතුළ ඉන්නම කියේලා. ඉතින් ඒ ස්වාමින්න් හපලත් පෙරලා නැවතවතාවක් නෙවරා මිහාරයට වැඩම කර බාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ කාරණය, දැනුන්දුන්න්න අන්නන්නේේ වෙලාබේ බුදුරජාණන් වවාස වදාාරෙනවා න ඉධානි සාරිපොත්තරජා ගේහෙන් නිසීදිසුන් ලබිස්සති. බහි නික්කමිස්සති, සාරිපොත්ත දැන් මම යනවා ඒ කොසුල් හදතුමා මනගහෙන්න්න. මාගයාට පස්සේ ඔය කුසුල්ටත්තුමාට රජමාලිගාව ඇතුළලට වෙලා දුරගුළු වහගෙන ඉන්න බෑ. අනි වාරයම එඩ වෙනවා. මෙහෙම දේශනා කල පන්සීයක් භික්ෂූන්වාහ වෙලා සමගර. හාගතුන්ාසේ පෙරවරු කාලෙහි සිවරු හැඳපොරවාගෙන මේ කොසොල්ට ඇත්තුමාගේ රජමාලිගාවට වැඩිය. ඒ වෙලාවේ බදුරජාණන් වහන්සේ වැඩිය කියන ආරංචිියයට කොසල්ට අදතුමා අජමාලිගාවෙන් එළියට ඇවිල්ල භාග්‍යවත් බදුරජාණන් වසේ බොහෝම ගෞරවෙන් ආදරය නවස්කාර පූර්වාංගම පිළිාරගෙන රජමාලිගාවට වඩමවල මහාදානයක් පෝජා කලා. ධානි වලඳල අවසන් වනාට පස්සේ ධනි වළදල් අවසන් වෙන කොට ඒ භාග්‍යවත් වූ අරහත් වූ බදුරජාණන් වහස කල්පනා කලා මේ කොසුල් රගතුමාට තමකරපු වැද ගැ කියද ෙැ ල්ල සරගෙන තින ට ොක්කො භාගතු වන ප දන්නවා මු ඒේවහන්නගේ නැව බල්ලස් ගත්තද. ඇයි හදන්න අවතරදදු නේවහන්න ගීන භාගතුනාා ශේදේශනා කරනවා. මහාරාජ පෝරාණක රාජානෝ ලංජන් ගහෙත්වා සීලමන්තිය අන්‍යමඥන් කළහන් කාරෙත්වා අත්තනෝ රඩස්ස අස්සාමිනෝහොත්වා මහා විනාසම් පාපුණි මහ රජුණි පෙර හිටපු ඇතැම් පුද්ගලයෝ රජතුමාට නැත්තං අල්ලස් දුන රජතුමා අල්ල සරගෙන අව නඩුවක් වෙලෙස නඩු වෙසඳල එම නත්තං අසාධාරනකම් කරලා නොපනත්කම් කරලා රජතුමාගේ බලය අඳුරුන් කම පාවිච්ච කරලා එලෙසින් කරලා අවසා නේදී රජතුමා ඇතුළු රටවාසියන් මහ විනාසකට පත් වනාකිවා සිල්ලො තුන් අතර වෛර ඇති කරලා. ලන අර බේද ින්නකං ඇති කරලා සිිල්ලොතුන් අතර ක්‍රෝධය ෝපයයාාවේගේ ඇතික කරලා. එනිසම් මොනම හේතුුවකින් අත් සිල්ලොතුන් අතර බේදයක් ඇතිකරන්න හොදන. වෛරයක් ඇතිකරන්න හොදනේ. අග්නි ජාලාාවක් ඇතිකරන්න නොදන එක ඉතාම නපුරා. එක ඉතාම පීඩාවක්. ඒක ඉතාම පස්්චාත් තාපයකට නොදුරු අනාගතය හේතුවේවා. සිිල්ලොතුන් අතර ගැටුම් කේලාම්කීම් මතවාද ඇතිකිරම් ඕවනෝ නතර බෙහෙද බින්නකං ඇතිකිරම් ඉතාම භායානකයි. තාම නොපුරු පපාක් ගැදවා ගිහිවේවා පැවිඩිුවේවා. ගි කෙනෙක් වුණත් පැවිද්දෙක් වුණන කාගෙවත් වැද හොය ඔයා අනුන්ගේ කුණු සෝදාන්න නෙමේ අවශ්‍ය වන්නේ තමන්ගේ හදබත පිරිසුදු කර ගැනීම. පිරිසුදු ආකල් ප සම්පත්තියකින් යුක්තබීමයි. පිරිසුදු අදහස් මාලාවකින් යුක්තවීමයි. සීලවන්තකම ගුණමන්තකම. ගම බුදුගුණ හඳුන බව පින් පුරාගැනීමට දස කුසල කර්ම පතය සම්පාදනය කරන බව කෙනකු ගේ ජීවිතය තියනවන කොයි පසු බෙම කොතරජීපත්තුනත් තජීවිතය සැබවින්ම වාසනාවන්ත ජීවිතයක්. ඉතින් භාග්‍යතුන් වහන්සේගෙන් අහනුවේ රජතුමා ස්වාමීනයයේ ඉතිහාස හිටපු පන්ිතබරු ඉතිහාසහිටපු නුවනැත්තෝ ඒ විද්දියට ජීවිච්ච රැකගන්නත් ඉතිහාස හිටපු නුවන නැති අයි මහ විනාශයට පත්වෙච්ච හැති මට කියා දෙන්න. ඉතින් අන්හෙම ක් කලාට පසේ භාග්‍යතුන් වහන්සේ ඉතිහාසේ රජවරයෙක් කරපු අත්වරදීමක් නිසා සවස්ත රටවාසීන්ටම වන්දිගබන්න සිද්ධවෙච්ච එක කතහාවක් දේශනා කරනවා. අතීත කාලේ මේ දමදිියතලයේ බරු කියලා රාජ්‍යයක් තිබුණා. මේ බරු රටේ හිටේ රජතුමාගෙනනවතම බරු රජතුමා. මේ රජතුමා බෝම දැහැමෙන් සෙමෙන් තාාජ්‍ය කරනම අන්නේ කාලේ අපේ මහා බෝසතාාණන් වහන්ේ අෂ්ට සමාපත්තිල්ලාබි තාපසයක් ලෙස හිමාලය වනාරණය වාසය කරනවා. ඉතින් මේ මහබෝසත් ආප්‍රධතුමාට පන්සීයක් පමණ ශිෂ්‍යවරුුවන්න. ඒ ශිෂ්‍යවරු හෝම සීලවන්තයි ගුණමන්තයි. ඉතින්න්නේ ශිෂ්‍යවරුන් සමඟ හිමාල පර්වතය සෑහන කාලයක් වාසය කරලා දිහාන අභිඥා උපදවාගෙනනින්නේ අහස් කුසිම්ම එක්තර කාලයක දඹදූ තලයට වැඩම කලා. ඒකයන්නේ අර බරු රජතුමාගේ රාජ්‍ය බල්ක්‍රදේශයට බවැඩිය. රාජ්‍ය වල් ප්‍රදශයට වැඩලා පිණඩපාතේ ඔයාගෙන පින්ඩ පාතයෙන් යැපිලා ඉතින් මේ තාපස පිරිස මොකක් නැතලේ. නගරේ උත්තුරු ද්වාරයෙන් ඉවතට ගිහිල්ලා. ඒ උතුර දවාරය සමී පේතියෙනව එක්තරා විශාල වනස් ප්‍රතිර්ෘක්ෂය ඒක කියන්නේ මහා නුගගහල්. ඒ දිසාාවට අතුපත්තර පැතිර ගිහිල්ලතිේ. මහාරුකක් මහා නුගරුකක් ආනන්නේ නුගබෘක්ෂය යටට ගිහිල්ල සෑහෙන කාලයක් මේ නුගගස ඇතක කල්ගෙව්වා. හවල් කාලපිින්ට පාතිකරගනනම ඒවගේ දවල් කාලෙකන උදේවරුව ඉන්න අනතුර උදේවරුවම ආහාර අනු භව කරනම දතකට මැදගන්න්න අනතුරු හවස්වරුව පුරාාවටම නීවරණ සංසිංඳුවමින් භහවනාවයදනම ආනාපාන සතියාදී භාවනාවන් හිය දෙනවා. ඉතින් දැන් මේේ තාපස පිරිස මෙම කාලෙයක් එන්න කොට මහබුව පත් තාපසතුමා ඇතුළු තබත් ආපසූරු පරිස හිමාලයෙන් ඒ රජදහනට ආවා ඒතාපසවරු පිරිසත් මහෝ වඩන ලද භාවනා බල ඇති සීලමන්ත ඒවගේ ගුණමන්ත අභිඥ්ඥාලාභි පිරිසක්. ඉතින් ඒ තාපස පිරිසත් නගරයේ පින්්ඩ පාතේ සිද්ධ කරලා නගරේ දකුණු දොරින් එලියට ගියා. දකුණු දොරෙන් එලියට ගිහිල්ල ඒත් එතනත් තිබුණ විශාල වනස් ප්‍රතිෘක්ෂය ආනය ගහයට නවාතැන් ගත්තා. මේ තාපස පිරිස් දෙකම මේ නගරයේ කොටසක් උතුරු දවාරයෙන් එලිය වූු නුපුකමුල වාසය කරනවා ටසක් දකුණ දවාරය ෙළිමහනයෝ ලුගරුකමුල වාසය කරනවා. ඉතින් මේ දෙපිරිස මේ දෙපිරිස මෙලෙසින් වාසය කරලා කාලයක් ගත වුනාට පස්ස ඒ ප්‍රදේශය අතහැර දාලා නැවත හිමාලව පරවතයට වැදම කලා මෙ තාපසවරු කණ්ඩායම් දෙකම. හිමාල පරවතයට වැඩම කල කාලයක් හෙඳලා ඊළඟ අවුරුද්දෙන්. ඔය වස්සාන කාලය වෙනකොට නැවතවතාවක් ඒ බරු රට ආවා. ඇවිල්ලා ඒන කොට හැබැයි අර දකුණු ද්වාරය සමීපය තිබුණ නුගගහ මැරි ලගියයා. මැල ලගගේ පල්ටික විතරක් ඉතුරුුණ සමාරවිට කොල හලුුණ වන්න පුළුවන් ඉපල්ටික විතර ඉතිතුරුුණි. ඉතින් නමුත් දැන් අර තාපසවර ඔවුනුන්ට වෙන් කර තිබුණ නගස් අපේ මහම බෝපතණන් වහන්ස ඇළු පන්සියක් උතුරු නුගගස එවගේ සෙසු පිරිස දකුණු නුගගතන වෙන් කරගෙන තිබුණේ ඒ සෙසු පිරිස කල්නැතිවම. පේල පහෙන්ම කල් ලැතිවම ආවා මේ නගරයට ඇවිල්ල පිඩ පාති කරල තමන් කලින් ලැගුම්ගත් පුරුදු. ඒ නුගරුකමුලට ගිය යනකොට තනිකරම ඉපල් වෙතර අවසානය උතුරු දවාරයෙන් එලියට ඇවිල්ලා. අර මහබෝසත් තාපසතුමා ඇතුරු තාපසවරු පෙරවතාවේ නවාතැන් ගත්ත ඒ නුගරුක මුලට ගිය නගරුකමුලට ගිහිල්ලා. ටික දවසක් වාසය කරනකොට හර තාප්‍රසෝරු පිරිස නැමතවතාවක් පෙර තාපසවර පිරිසම පෙර හිටපු දක්ුණ වාර්හිට පතාපසවර පිරිස අතුරු දවාර්හිට තාපසෝර පිරිස ඇතුදන් ආවානි. එනකොට මහබෝෂතාාණන් වහන්සේ ඇතුළු තාපසෝර පිරිස කලින් හිටපු තැන දැන්ගඉන්නේ අර අනිත් තාපසවලු. ඉතින් දැන් මේ තාපසවරු මෙහෙම ඉන්නවා දැකලා මහබෝපතාාණන් වහන්සේ ඇතුළු සෙසුසාප් තාපසවරුන්ට යම් බඳු චිත්ත පීඩාවක්කාව මේ නුගැස ඇට තමයි අපි කල් ගෙවවි පසුගිය කාලය කියලා. නමුත් මේ අද විසඳ ගන්න බැරිවුණ ඕුනට මේ තාපසෝරු පිරිස ඔවුනෝ නුවාද කරගත්ත. මෙ තාපසරු දෙ පරිස නපුරු වචනත් කියයාගත්. කයාගන කෝ හරි අවසානය හරජතුමාට පැමිණිල් කලා. හජතුමා මොකදකර ඇතුමාකිවා මේ පිරිස තමයි කලින් ඒකයන්නේ කලින් ආපපු පිරිස ගැන මහ බෝපතානන් හස තුු පිරිස පෙරවතාවේ නුගක හි උතුර සා ග මුල. ආන්නේ පිරිසට නුගරු යිති වෙනවා එිනිස එගල්ලට දෙන්න කියලා කිව. එවගේ ඒම කියවලලා නමුත්තර අනිත්්‍යතාපසුවරුන්ට ඉන්න තැන පෙන්ුවෙන නිර්දේශ කළ න. ඉතිං ඔවුන් දෙ පිරිසාතරයම් මතවාදයක් ගැටුමක් ඇතිවුණා. අවසානයේදී අර පරාජයට පත්ච්ච තාපසරු පිරිස කල්පනා කරා රජතුමාට අල්ල සක්දීලා රතුමා වල්ල ග්ඩ ෝනි කියලා අභිඥාවෙන් එගලන් දිවස් තිනවා අභිඥාවෙන් ැලුව මේ ලෝක තින වටිනා සම්පත්. ඇතුකට පේන එක්තරා රත පන්ජරයා. ඇතං කරත්වයක් තියෙනඒ සබ්බ සෝවන්න මේ සතුරුවන් වලින් හඳපු ප්‍රකෝටි ගන්නක් වඩින වටින කරත්වයා. ඉතින් මෙ මේ කරත්තේ ගැනැල්ල දුනහරතුමාට රදතුමනි මේක චක්‍රවත්ති රජවරයක් පෙර ඉතිහාසේ පරිමභෝග කරපු ඉතාම වටිනා රතංචරයා මේක අරගෙන අපටත් එතන අයිතිය ලබා දෙන්නතුව. ඉතින් රතුමා මේ රත පංචරය දැක්ක වෙලාවිඳන්න ඔක්කො මතකුණා අ පෙරහිටපු ඉතරපු තාපසුවරුට නැවත අර නුගරුකුමලට යන්න කියලා කැමැත්ත ප්‍රකාශ කලා දැන් ඔන්න දෙපිරිසාතර නැවතවවාද හට ගත තාපසරු ගුරුවරු දෙන්නේ ගුරු කුල එකක් අන්තිමට ගැටට පටන් ගත්තා. ඉතිං අන්නේ වෙලාවේ අපේ මහබෝසත් තාපතුමා ඇතර තාපසවරු කල්පනාකම රජතුමා දැන් අල්ල සරගන ඒකයි දෙපිරිසටම මේ නුගරු අයිතිකල් දුන්නේ. ඉතිං ඒ මහබෝසතාණන් වහන්සේ තාපස කණ්ඩායම හිට එක්තන තාපසේ. අභිග්ඥාවෙන් මේ රත පංජරයට කරත් රෝදධකක් ගැල්ල දුන්න දැ රත පංචරය කියන්නේ හත්ත කූඩුව පමණයි. කරත්යෙක් රෝධක හැර අනිත්කොටසරකි රත්ත පංචරය කියලා. එත රෝධ දෙක නැතුව යන්න බෑ. එතින් නිසා රෝධ අරංආවා ඉර්දියයෙන් ගොහ අරි තැක තිබිත්ත රෝධ දෙක්. ඉතාම වටිනා උසස් ආකාරෙන් හදපු රෝධ දෙකක්. මේ රෝධ දෙක අරංගවෙල කිදීල කිවවා දේවයන් වහන්සේ. අපට පමණක් මේ නුගගසි අයිතිය ලබා දෙන්න කිවා. දැම් මේ කාර්ද කියන්නේ මහ බෝසත් ආප්‍රසතුමා ඇතුළු පරිස. ඉතිං පොහොමහාහරි දැන් හජතුමා අල්ලා සරගනනේ දෙපාර්ශවයම කර කියයාගනට දෙයක් නෑ. ඉතින් හදතුමා කියන වෙන පෙරබිසූ තාපසරට පමණයි මේ නුගරුකයට අයිති වෙන්න කියලා දැන් උන් අවසාන වතාවට ප්‍රකාශ කලා. පොහමමාරි දැන් මේ දෙපිරිස කෞද මේ තාපසුරු දෙපිරිස කල්පනා කලා අපි රටරාජ ජාතහැරලා අඹු දරුවන් අතහැරලා දන සම්පත් අතහැරලා බොෝ දේවල් අ තහරලා තමයි සසුන් ගත ජීවිතයකටාව. තුන් පැදිජීවිතට ආල. එහෙම පැමිණිලා එලෙසින් පැමිණිලා වුවද ඒසා අසිරිමත් අතහැරීම කරලාවද දැන් මේ මොනුවදි අල් ගන්න මනුවටදැි මේ ර්ඩු කරන නොගහකට නොගගහ සෙවනට අපි රන්ඩු කරගන්නවනේද. නපුර වචන කියයාගන්නවනේද. මේ විදියට හිතලා මේ තාපොසෝරු දෙපිරිසමද. බලබත්සේ කනස්සල්ලට පත්තුුණ. පජතුමාට අල්ලස් දුන්න ඒ වගේම ගිහියෝ කරනෝ වගේ ගිහි හැසිරීමම් ප්‍රකට වුණා ඩැ අල්ල අස්දීම මේ කරනෙ එක පවිදන්ට ගැලපෙන නෑනේ ඒ පවිදධන්ට නෙේ ගිහි ොනේ කාටවත් ගැලපෙන එක පාපයක්නේ නමුත් එදා මහබෝසත් තාපසතුමා සහ ඒ සෙසු තාපතුමා තාපසතුමල්ල පිරි සහැම දෙනාම කල්පනා කලා අපි ඇති ප්‍රබල අත්තරදකුණනා කියලා තාම බලවත් අත්තරදකුණනා කියලා ඒ මොහොතේම නුග ගස අත්තහැරල මේ දෙ පිරිසම හිමාලයේ බලා වැඩිය. ේ බලාලවැඩම කළ මන්ගේ සීල්ල දිහාන ගුණ ආරක්ෂා කරගෙන මරණින් මත බ්‍රහ්ම ලෝක ගිය ඒ හැම පිරිසක්ම. ඉතින් ආන්නේ අවස්ථහාවේදී අර බරු රටේ හිටපු බහමාටු දෙවියෝ අන්තරීක්ෂ්‍ර දෙවියෝ රුක්ෂ දෙවියෝ මේ ඔක්කොම පුදදුම විදිර දේශ ඇති කරගත්ත් වෛරය ඇති කරගත් ඇයි හේතුව මේ රජතුමා සිල්වතුන් අතර බේදබින්නකම් මතවාද ඇති කලා කියලා. සිිල්තුන් අතර වෛර ඇති කලා සිරුවතුන් අතර ක්‍රෝධකෝප කෝන්තර ඇති කළලා කියලා ඔන්න ඒ ප්‍රදේශයේ නගරය හිටපු සියලු දෙවිවරු කිපුුණා වෛරලා වෛරරා කියයන්නේ දඩුවමක් දෙන්න කල්පනා කලා අන්තිමට නොබෝ දවසකින්ම මහාසාගරයේ මහාසාගරයේ රලපතර සාගරයෙන් ඉහලට ඔසබලා ඒ දෙවියන්ගේ බලයෙන් ඒ ගොඩබිීමට එන්න සැලස්වා යුදුන් තුන්සීයක් දිග පල ඇති බරුරජ්‍යය මුහදු පත්තුනා කරම් යොදදුන් තුන්සීයක් දිිග පල ඇති. මුහදු බත්තලලා ඒ සීරු දේලවිෙනාතුන රජතුමා විතරක් කරපු වැරැද්දට රටවාසීන්ටත් වන්දිගේ වනසිද වන ජීවිතවලින් ඉතින් එනිසා භාග්‍යවත් බදුරජාණන් වහන්සේ මේ කත්හාවේදා සිරිමූ මඩලින් දේශනා කොට වදාලා දේශනාකොට වදාලායින් අනතුරුව කොසුල් රතුමත් ඇැති ගැනීමට පත්ව වුණා. අහෝස්වාමීනී භාග්‍යවතුන් වහන්ේ. ම කළේ ප්‍රබල වැරද්දක් කියලා. ඒ හදන්නට කියපු තීර්ථකාරාමය චරපුරුසයන් යොදවෙලා වහමේ තීර්ථකාරාමේ රජතුමා විසින්ම ඉවත් කලා. ගලවා උල් මුල් සහිතමඉත් කලා. එහැමදේ විවත් කලා පොලෝවි තරක්යඇතුරු කලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ සිදුවීම කොසල්ට ඇතුමාර දේශනා කරනකම් ඔහුට කල්පනාව තිබුණ නෑ සහිහ තිබුණ නෑ. මං මේ කරන්නේ වැදක් කියල. අල්ලස් ගත්තහම කටවල් වැහෙනවා හයිිය නැතිවෙනවා සවිය නැතිවෙන. ම සම්පන්න භාව ැතිවන පුද්ගලයකුට අනවද්‍යව ජීවත්වනකට තියෙන චිත්ත ශක්තිය දහිරිය වැරදි කරන්න ගත්තා පව් කරන්න ගත්තා නැතිවෙලායන්. නිසා පුළුවන් සෑම කාලයකම පි අතේපය හයිිය තියන ශක්තිය තියෙන කාලේ අප්‍රමාදීව පින්පුරාගන්න තඕන. ඉතින් කොසොල් රැත්තුමාට මේ කාරණය කිව්වා කොසොල් දැතුමා මේ කාරණය හලත් ඇැති අරගත්තා. තැති අරගෙන වහම මේ තීර්ථකාරම ඉවත් කරවල එදා පට නේ වගදයක් කරන්න ඉඩදු නේ. ඉතින්න්නේ භාග්‍යවත්තු අරහත්තු බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාමේදී දේශනා කරනවා ඉසීන මන්තරංකත්වා බරු රාජාති මේ සොතං ඔත් චින්නෝ සහ රට්බෙහි සරාජාව භවන්ගතු මේ බරු රාජ්‍යයේ, බරු රජතුමා බොහෝම නපුරු විදියට කෙලසුන්ගේ වසගේයට පත්වෙලා අවසානයේදී කිසිදේකින් සැහීමකට පත්නොවි කිසිමදයකින් තෘප්තියක් ඇතිකටගන්න නැතිබ. විනාසකට පත්තුල ආන්නේ වගේ හියම් කිසි කෙනෙක් ලදදේ සෑහීමට පත්වන්න නැත්තම්. නොලදදී ලබන්නට අධරමානුකූල වනං උත්සාහවත්වෙන්නේ ධරමානුකූල උත්සාහයක් ගන්නන්නේ නැතනම් ඒ මහ පරිහානය කාරම්භේ. එතින් එනිසා භාග්‍යතුන්නා ප්‍රදේශනා කරනවා.හවරුවරි කෙනෙක් මේ ලෝකේ ජීවත්වෙන වනන් සත්පුරු සෙක් ලෙස අයිතාම සිහිකල්පනාවෙන් යෝනිසො මනසිකාරෙන් තප්පරයක් පාසසා තමන්ගේ ජීවිතේදියයා හැලී බලමින්. මගේත්වර දිමුණනවමද තමන්ගෙන් සිදුවෙන යහපතමොනොවද ඒ යහපතේ ප්‍රමාණය කුමක් දදීමසින් හොදුරයට බිමසා බලමින් කල්ග වෙනත් තම විශසාල අකුසල් ධරන සම්භාරයක් එක ජීවිතයක එක තත්පරයකු වද රැස්වෙන්න පුළුව. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ මේ දහම් කත්හාාව නැත්තම්ම අතීත කතහාාවින් පැහැදිලිවෙනවාම අල්ලස් ගැනීම ඒවගේම හොර මැරකම්කිරීම දේවල් කඩා වඩා ගැනීම. බලහත්කංකාරකම් කිරීම මෙම ඇතිහැකය පුළුවන් අය හැමදාම කලා එදත් කලා අදත් කලා මතුමත්ත තත් කරනවා. ඉතින් එැනිසා ඒ දේවල් වලින් අතමිඳීම පිණිස ඒ දේවල් දුරුකර ගැනීම පිණිස නිහතමානයවීම පිණිස තව කෙනකුට දුක් නොදී ජීවත්වීම පිණිස නහතමානීව තව කෙනෙකුට කරදයක් නොවී ජීවත්වීම නිසා ලැබෙන සැසිරි දායක බව බුක්තිමඳින්න අවස්ථාාවත එනිසා සත්පුරසයෝ වනැත්ව සිල්ලඇත්තෝ ගුණනඇත්තව. එ ත් හිතුවේ බොහෝම සාමකාමිය ආකාරයෙක්. අද හිතන්නෙත් සාමකාමිය ආකාරයෙන්. හෙටහිතන්නෙත් සාමකාමිය ආකාරෙන්. කිසිම දවසක අල්ලසින් දූර්ෂනයෙන් වංචාාවෙන් ලෝකෙෙන් දිනන්න බෑ දෙවියූ පවා කෝප වවා. ඇැමේ බනකතාවෙන් පැහැදිලි වෙනවා. සිල්ලොතුන්නතර මතවාදයක් ඇතිකිරීම හේතු කරගෙන එදා දෙවිවරු කෝපගැන්නුන.ඒත් දේව කෝපය නිසා අවසානය මුහද ගොඩ ගලලා. ඒ මුළු බරු හටම හරියට සේදිලාගේ පාලු පිට්ටනියක් බට පත්ව වන ගොඩ නැගිලි කැල්ලගිය මලකදන්ටික සාගරයට ගහගනගිය රජතුමාට රජ සපතාහිමෙ වුණා නොසිත නොපැතු මෝතක හත් පසෙන් හොද ගඩගන්න ගත්ත. ති අපිදන්නේ තිහාපත් කොච්චරණ මේ වගේ සිදුවීම් තියෙනවද ප අපි අහල විතල ඇතිබන ොහොද ගොඩ ගලනමාකල් නමුත් ඇස්පනාපිට නෑඇතේ තිහාසේ අපට දැකගන්න ලැබුණ. ඒ වගේ දත් සිද්ද වුණ ඒ සිද්ධගෙදී ඒ දුවීම් අභ්‍යහන්තරය ඇති නයම් මලාවකම පුද්ගලයා. සීලවීම මනසින් කඩාවැටීම මානසිකව පව්කම්වට අකුසලකම්වලට එක්වීම එම න අකුසල බහුලත්වේ තමයි ඒ කඩා වැටීම හේතුව දෙවියන්ගේ ශාපයට නතුවෙන්නේ දෙවියන්ගේ පවා උදහසර නැතුවෙන්නේ ඒ වයිරී සවභාය වැඩව ව නිසාපිට ඕ ඕන විදිරම මනුසලෝක එහම ජීවත්වෙන්න්න බෑ මනුසලෝක ජීවත් පවෙද මනු දරම යටතදේ මනිසුන්ට ලැබිල තියෙන උතුම් ආචාර් විදියක් සිික්ෂණ මාරගයක් තියෙනවා. ආාරිවිදිය ශික්ෂණ මාර්ගය අනුව තමයි අප හැමනට ම මේලෝක ජීවත්තන පුළුවන් කම ලැබෙන්නේ. එනිසා දකින දකින දේට ආස කලා කියලා දකින දකින සිදුවීමත්ක ගැටනාය කියලා දකින දකින දේවල් ගරු කොට සැලකුවාය කියලා අපේ මස් සිල්ලක්කෝ සැනසිල්ලක් ලබෙෙනන දකින දේවල් තෝරාගෙන හඳනාගෙන විනිස්්චයක්ක් කරලා පුූරු විනි්චයක්ක් ඇතුව අපින දේවල් ජීවිතර ලංකරගන්න පුළුවන් වුන් සහැන් අඩුමර්ත්තමගින් තමයි දුක් කියෙන් ජීවිත. හැබැයි ඒ දේකරාන කල්්‍යාන මිත්‍රයාගේඇුරතියෙන් ඕනි සද්ධර්මය ස්ලබන කර ඕන යෝනිස්වමනසකාය තියනට හම තිබුණ නැත්තන් ඒ පුද්ගලයාට ඒ ධර්ම මාර්ගය තොර ගන්න ලබෙදින. ස්වයම්භූක් ඥානයෙන් ධර්මය අවබෝධ කරන්නේ ඒ භහවත් බුදුරජාණන් වහන්සේ. ඉන් අනතුරුව ඒ පසේ බුදුරජාණන් වහන්සලටඒ ධර්ම අවබෝධ කරගන්න නමුත් ඒ ධර්ම තව කෙනකට තෝරා පහදාදීම හැකයාාව ඒ උතුමන් වහන්ේරටනෑ. ඒගේ පසේ බුදුරජාණන් වහන්සේලා හැරුණහම මේ අමා ධරමය මනාව දන්නන්නේ මනාව හඳුනන්නේ මහරහතාන් වහන්සේලා. හැබයි ඒඋතුමන් වහන්සේලා තමුණුත් දහමේ සැනසිලා බුදුරජාණන් වහන්සේ වදාල් අමා ධරමය ලෝකේටු ගන්නනවා. ඉතින් එනිසා ඒම අයේ එදක් අදත් කවදලෝක සැනසිච්ච බව ඔබ හොඳයට හිතට ගන්න හිතටාරගැන මේ කියයාදුන් බණපදය අනුව පිට පුංචි හරි පාපයක් කරන්නා. ංචහරි ප ෙලකරන්ටි ාග්‍යවටන්නව දේශනාකරනවා අල්ලෙස වංචාව දෝසනය හොර මැරකම්. කවදාහෝ තමන්ට සාපයක් වෙලා තමන්ගි පිටට කඩා වැදිනවාමයි. කාටවත් අසාධහරනකම්. අව්‍යන කාටවත් නොපනත්කම් අවශ්‍යනෑ ඉන්න පුංචි කාලේ සැනසිල්ලේ සතුටේ ජීවත්වවෙන්න පුළුවන්නම් ඒ කාරණයම ඔබ ගරුකොට සලකිමින් මේ පුංචි ජීවිතය ලස්සනටගේවන්න අධිෂ්ඨාන කරගන්න. ැනතාව නිමාවන මොහොතේදී මේ අධිෂ්ඨානයේ මෛත්‍රයේ ප්‍රාර්ථනාව කරනවා. හැම හදවතක්ම විරාගීවේවා. හැම හදවතකම වෛරගිනි දැල් නිමේවා හෝපය කරෝධයාාවේගේ නැතිවෙලා මෛත්‍රිය කරුණාව මුදිිතාව චිත්තත් ප්‍රසාධී ඇතිවෙලා කාාටත් බුදුගුණ සීවේවා දම්ගුණ සීවේවා, සඟගුණ සීවේවා, චිත්තත් ප්‍රීතියෙන් කල්ගෙවන්න ලැබේවා. මෛත්‍රී භහමනාව ම අභිවර්ධනේබේවා. ැ නට තුම් දරමාව බෝධ කරන ජාති දක්වාම. සවදායික ප්‍රතිබදාවෙන් ගමන් කරන්න ලැබේවා. මම්මුලා නොවේවා කල්්‍යාන මිත්‍රියෝ ලංවේවා අසත්පුරසෝ ඇත්වේවා මොන තරම් පසුබිමක වුවද මේ ජීවිතය ජීවත් කරවන්නට ජයගන්නට හැම දෙ නාටම ශක්්‍යය දහිරිය විරියවාසනාව සැලසේවා කියලක් බුදුරජාණන් වහන්සේගේ. අනන්ත ගුණ කැටි වූ ධර්මේ අනන්ත ගුණ කටි ව. සඟගරත්මේ නන්ත ගුණ කැටි වූ. න්හන්සල්ගේ ගුණ සත්්‍ය ති යාමේ ආශිරුවාගේ සිද්ධ කරනවා සලු සත්වයෝ ඒ කාන්තියන් සුවපදභාබේම ලබත්වා ආකා සත්හාචබම්මටහා දේවානාගා මහිද්ධිකා ග්ඥන්තං අනුමෝ දිපවා චිරං රක්කහන්තුසාසනං ආකා සත්හාචබම්මටහා දේවා නාගා මහිද්ධිකා Punyantang anumu ditwa cirangrak hantu de seang aka ha ceමdha deවා naga mahhidhika punyantang anumu ditwa cirangrak hantu tuangsadaati Kidangmbonyati na hotu sukita hontu nyaatayo hettaාවta ce amihi sambreang punya sampedang සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය ධරමස්්‍රභනානි සංස බලයෙන්. හැම දෙනාගේ හදවත් බුදු ගුණ බලයෙන් නිවී සැනසේවා දම්ගුණ සංග ගුණ බලයෙන් නිවී සැනසේවා සිතිින් සිට මෙත්මල් පිබිදේවා කාරුණික සිතු වෙලි පහලබේවා හැම දෙෙනනාගේ දුක් ඔව්නවුන් හඳුනාගනිත්වා. දුක අවබෝධ කරගෙන සමුදේ ප්‍රහාණය කරලා මරෝධිය සාක්ෂාත් කරන්නට. ර සීලු සත්ත්යෝ පිහිතාවා කියල මම ආශිරුවාද කරනවා. අභිවාදන ශීලිස් නිච්චං වද්ධා පචායිනෝ චත්තාාරෝ ධම්මා වඩ්ධන්ති ආයුුවන්නු සුකං බලං ආයුආරෝග්‍ය සම්පත්ති සගග සම්පත්තිමච අත්හෝ නි්බාන සම්පත්ති ඉමිනාතේ සමි්ජතු සාධහෝ. साधो साधु समाज संगायना